Mumbai Indians kandayam me video oya baladdi IPL visaya visa shuriyo vela thiyennak puluwan anushuriyo wennak puluwan Lankawe prekshakayo widiyata api kemathi Mumbai dinanawata habai cricket avinishchita nisa apata kisima deyak gana anawekayak kiyanna baha me 2020 IPL avasan tarangaya gana nevey 2019 IPL avasan tarangaya gana me tarange jayaganna samathune Mumbai Indians kandayama e tarange thamath kridalolenta mataka tarangayak bawata patthune Lasith Malinga avasane yawapu supiri panduware nisa me tarangin passe Mumbai nayaka Rohit Sharma Mali gana apuru kathawak kiwwa Mali me wathawe nathi nisa e kathawa nawatha matak karana eka watinawa එදා තරගයේ අවසාන පන්දුවාරේ යවන්න ලසිත් මාලිංග තෝරා ගනී කියලා ලංකාවේ ප්‍රේක්ෂකයන්ටවත් හිතුනේ නැත්තේ ඒ විලාවේ මාලිංග පන්දුවාර තුනක් ක්‍රියාත්මක කරලා ලකුණු 40කට වඩා ලබා දීලා තිබුණ නිසා බුම්රාගේ පන්දුවාර හතර ඒ වෙද්දි අවසන් වෙලා තිබුණත් හර්දික් පාණ්ඩේ ඒ තරගාවලියේ හොඳට පන්දු යවපු නිසා ඒ තරගයේ එක පන්දුවාරයක් යවලා ලකුණු තුනක් විතරක් දීලා තිබුණ නිසා අවසාන පන්දුවාරේ යවන්න පාණ්ඩේ තෝරා ගනී කියලා ගොඩක් අය හිතුවේ හැබැයි මුම්බයි කණ්ඩායම හිතුවේ වෙන විදිහකට. ඒ කියන්නේ වර්තමානයේ මුම්බයි කළමනාකරු සුපිරි වමත් වේග පන්දියවන ක්‍රීඩක සහිර් කාන් කියලා තිබුණේ මෙහෙම කතාවක්. මම නම් හිතන්නේ මේ වගේ වෙලාවට අපිට මතක් වෙන්නේ මාලිංග තමයි. මොකද මේ වගේ පීඩනයක් යටතේ මේ වගේ පන්දුවාරයක් යවන්න හැකියාව වගේම අද්දකින් තියෙන්නේ මාලිට. ඔහු අපිට මීට කලිනුත් ওই විදිහේ අමාරු අවස්ථාවල ජයග්‍රහණ ලබා දීලා තියෙනවා. ඒ නිසා මම නම් හිතන්නේ මේ පන්දුවාරේ මාලිට දෙන්න ඕන කියන දේ මට විතරක් නෙමෙයි. මුම්බයි කණ්ඩායමේ තරඟ අතීතේ නරඹලා තියෙන අයටත් හිතෙන්නේ නැති. මේ තීරණය පිටියේ මැද ඉඳන් ගන්න අමාරුම කාර්යභාරය තිබුණේ මුම්බයි නායක රොහිත් ශර්මාට. ඔහුගේ හිතේ ක්‍රීඩකයන් දෙන්නෙක් හිටියා. මාලි තෝරගන්න තමන් තීරණය කළා කියලා තමයි රොහිත් කියන්නේ. ඔහුගේ හිතේ ක්‍රීඩකයන් දෙදෙනෙක් හිටියත් මාලි තෝරගන්න තමන් තීරණය කළා කියලා තමයි රොහිත් කියන්නේ. මම කල්පනා කළා මේ පන්දුවාරේ කාටද දෙන්නේ කියලා. මට තිබුණේ විකල්ප දෙකයි. එදා තරගයේ හොඳට කළ හර්දික් හිටියා. අතීතේ අපිට මේ වගේ අමාරු වෙලාවල් වල පිහිට වුණු මාලිංග හිටියා. මම තීරණය කළා මාලිට පන්දුව දෙනවා කියලා. මම මාලිට කිව්වේ ඔයාට විතරයි මේක කරන්න පුළුවන්. කණ්ඩායම වෙනුවෙන් මේක කරලා දෙන්න කියලා. නිකමිටවත් හර්දික් මගේ හිතේ ඉන්නවා කියලාවත් මම පෙන්වුවේ නැහැ. එහෙම වුණා නම් මාලිගේ මොරල් බහින්න තිබුණා. ඔව් ඉතින් අපේ කණ්ඩායම වෙනුවෙන් දීපු වැඩේ හරියටම කළා. මම හිතන්නේ නායකයෙක් විදිහට මම ගොඩක් සතුටුයි ඒ වගේ ක්‍රීඩකයෙක් එක්ක සෙල්ලම් කරන්න ලැබුණ එක ගැන. මෙවතාවේ මාලි නැති වුණත් මුම්බයි අවසන් තරගයට ආවා. මාලි නැතුව මුම්බයි අවසන් තරගයක් ජයගත්ත පළවෙනි අවස්ථාව IPL 2020 බවට පත් වුණාද නැද්ද කියන ප්‍රශ්නෙට පිළිතුරු දැන් ලැබිලා ඇති. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ අහලෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.